ගෞරවනීය ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිනින් දින අනුතර භවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායගාමී වීමට තියෙනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරින් මිදලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතානුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ ශාස්ත්‍රීක දෙවියෙකු වීමට වීර්ය කිරීමද? මේමයි බුදුරජාණන් වහන්සේ ඒතරෝ මේ මහා නාම ශාක්‍ය කියන ශාක්‍යයට ඕක දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නෑ. පළවෙනිම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්න කියන්නේ යාට බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය, හැකිතාක් දන් දෙන්න, හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය. රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ ශාස්ත්‍රීය දිව්‍ය තලයේ කොයි තුසිතේ ආමයේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්ය දිව්‍ය තලයක ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්න කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට ඒ ශාස්ත්‍රීය දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් විඳින්නා වූ සැපයන් නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියෙක් දිව්‍යාංගනාවගේ ආලෝකමත් භාවය, ප්‍රභාෂ්වර භාවය නුවණින් දකිමින් ඒ දෙවියන් විඳින්නා වූ මහේශාක්‍ය ශාස්ත්‍රීය බව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැප තියනවා කියලා කාරණේ අපිට හිත පිහිටන්න නෙමෙයි. එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිලා උපදින්න කියන කාරණේ තැන හිත පිහිටන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපිට තෘෂ්ණාවක් සකස් කරනවා. දෙවියා කෙරේ දිව්‍ය තල කෙරේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ තෘෂ්ණාව සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මමත් දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේරෙනවද? දෙවියෙක් වෙන්න උපාදානය ඇති කරගන්න, තෘෂ්ණාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද්ද කරන්නේ? වැඩි වැඩියෙන් තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල ඉන්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. එයි මේවා කරන්නේ. අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්න. ඒතර එතන තමයි උපාදානය බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතන උපාදානය කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලයේ කියන තැනටපත් වෙනවා. ඒ අවසානයේ මොකද්ද? දෙවියාව ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවනානුස්සතිය වඩනවා කියන්නේ ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවායි කියන සැන හිත පිහිටන්න. එතන හිත පිහිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිහිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් කෙරුවන් කෙරේ වූ ශ්‍රද්ධාවත්, සීලානුස්සතියත්, ත්‍යාගානුස්සතියත් දක්ෂාකාරයෙන් වඩන්න ඕන. ඉතින් අපි දක්ෂ නම් මේ කාරණා තුන වඩමින්, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, නුවණින් මෙනෙහි කරමින් ඉස්සරහට යන්න. එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට, මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එනවා.